පදව ප්‍රකාශනය ශුදෝ ජොහන්තුමන් විසින් යවූ පළවූන හසුනෙන් උපුටාගත් කොටසක. ලෝකයින් ජයක තැහැක්කේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණයන් යයි අදාන තැනෙත්තාට මිස අන්කවරෙකොටද. ජේසුස් කිසුන් වහන්සේ වතුරහා රුද්දිිරය කරනකොටගෙන පැමිණි තැනෙන් වහන්සේය. එසේ පැමිණේ? වතුර පමණක් නොව වතුරත් රුදිහිරයත් ඇතිවය. මේය සත්‍යේ බවට ආත්මයණන් වහන්සේ සාක්ෂි දරණ සේක. මන්ද ආත්මයණන් වහන්සේ සත්‍ය වන බැවිනි. එබැවින් සාක්ෂිතුනක් ඇත ආත්මයණන් වහන්සේ වතුර හා රුධීරය යන මේ තුනය. මේ සාක්ෂිතුන අතරේ එකගත්වයක් ඇත. අපි මනුෂ්‍යන්ගේ සාක්ෂය පිළිකනිමු ඒත් දෙවියන් වහන්සේගේ සාක්ෂය ඊට වඩා බලගතුය දෙවියන් වහන්සේගේම සාක්ෂය නම් සය පුත්‍රයණන් පිළිබඳව දුන් සාක්ෂියවේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහගන්නාට තමා තුළම සාක්ෂය ඇත දෙවියන් වහන්සේ අදහා නොගන්නා උන්වහන්සේ තමන් පුත්‍රයණන් පිළිබඳවදී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින් උන්වහන්සේ බොරුකාරයකු කරයි. ඒ සාක්ෂය නම් දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත් ඒ ජීවනය තම පුත්‍රයණන් තුළ ඇති බවත්්‍යය. පුත්‍රයණන් වහන්සේ පිළිගත්ත නැත්තාට මේ ජීවනය ඇත දෙවියන් වහන්සේගේ පුත්‍රයණන්, නොපිලිකත්ත නැත්තාට ඒ ජීවනය නැතැ. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව. ඔබ නිසැකව දැනගන්නා පිණිසය. දේවවච්චනය මෙසේය. ශෙදලෝක්තුමාගේ ස්විශේෂයෙන් උපුටාගත් කොටසකි. කවදුන් වහන්සේ එක් නුවරක සිටියදී. සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහිවිය. ඔහු ජේසුස් වහන්සේ අභිමුවෙහි වැඳවැටී ස්වාමිනි ඔබ කැමතිසේක්නම් මා පවිත්‍ර කරන්න ඔබට හැකිය කියමින්. උන්වහන්සේට කන්නලව් කළේය. උන්වහන්සේ අත දිගුකොට ඔහු මත තබා මම කැමැත්තෙමි පවිත්‍රවන්නයැයි වදාලසේක. ලාදුරු රෝගය එකනෙහිම, ඔහුගේෙන් පහව ගියේය එය කිසිවෙකුට නොකෙන ලෙස උන්වහන්සෙහුට අනදී ඔබ ගොස් පූජකයාට පෙනී ඔබේ පවිත්‍රවීම සඳහා ඔවුන්ට සාක්ෂයක් වන පිණිස මෝසෙස් අනකළ දේවල් ඔප්පු කරන්න යැයි වදාල සේක එහෙත් උන්වහන්සේ ගැන ප්‍රෞෘත්තිය වඩ වඩා පතලවිය බොහෝ සමූහොයෝ උන්වහන්සේට සවන් දෙෙන පිණසද? සියලු රෝග සුවකරවා ගන්නා පිණිස්සද රැස් වූහ. එහෙත් උන්වහන්සේ උදකලා පෙදෙසකට ගොස් යාක්‍ෂා කලසේක. ගැලවීමදායක සුභාරංචයනම් මෙසේය. අපි හැම කෙනෙක්ම කැමති දේවල් තියෙනවා. මම කැමති කෑම තියෙනවා. මමදින්න කැමති ඇුම් තියනවා. මම කැමති යන්නට හිතන තැන් තියෙනවා මමාස්ත්‍රේ කරන්න කැමති පුද්ගලයෝ නෑදයෝ ඉන්නවා. ඒ අපි හැම කෙනෙක්ටම පෞද්ගලීකව අපිට කැමති දේවල් වෙන්වෙන් වශයෙන් තියෙනවා. එතකොට මාදර ප්‍රමවන්තයනි ඔබේ මගේ ආක්ෂාව තුළත් අපේ වහන්සගෙන්න්න ඉල්ලන්නේ මම කැමති දේවල් මේ දයෝ බහන්සේ මගේ ජීවිතය කරලා දෙන්න. මේ දේ මට ලංකරල දෙන්න මේ දේ කරගන්න මම කැමති මේ මේ දේ කරගන්න මට දෞ්වෙන් මේ විභාගේ පාස් වන්න මටු දෞ්වෙන් මේ ජොබ්බ එක හරියන් වු දෞ්වෙන් රටානක හරියන්න වු දවෙන් මට විවාහෙ සාර්ථක කරගන්න පෞුල් ජීවිතය සාර්ථය කරගන්න අපිට දරුවෙක් ලබාදන්න මේ හැම දෙයක්ම අපේ සිතැගි වල අපි කැමති දේවල් අපිට අවශ්‍ය කරන අපිට හැගීම්.ඒවුනත් මාදර ප්‍රේමවන්තේනි ජේසුළඟටන මේ කිසිම දෙයක් නැති හැමදේම අහිමි වෙලා තිබ් හැමදේම අතහරින්ට සිද්ධ වෙච්ච ලාදුරු මනුස්සේෙක් අපිට උගන්නනවා මොකදද මගේ කැමැත්ත කියනදේ. මේ මනුස්ස්‍යයක් බොහොම අසරණයි ලාදුරු රෝගය කියන්නේ අසරනකම අන්තිම බිින්දුවටම හෙලන ලෙඩක් හැම කෙනෙක්ගේ මයින් වෙලා තනීම ජීවත් වෙන්න වෙලා අප්‍රසන්නයි ගදයි පිළිකුල් මේ හැම දෙයක් එක්කම ජේසු ළඟට මේ මනුස්්‍යයා අපිට කියනා වචනේ වැඳ වැටෙනවා. වැද වැටෙනවා. ඒ ඇයි? මේ මනුස්්‍යයා දන්නවා. ජේසුට මාව හොඳ කරන්න පුළුවන්. ජේසුනී අනේ මට අනුකම්පා කරර මාව හොඳ කරන්න. ඒක නෙමෙයි මේ මනුස්සයගේ ්‍යක්ෂාව කන්නලව්ව. මුකදද මේ මනුස්ස්‍යයාගේ කන්න ලව්ව අපිට කියනව වචනේ ස්වාමිණ ඔබ කැමතිසේක් නම් මා පවිත්‍ර කරන්න ඔබට හැකිය ඔබ කැමතිසේක් නම් මම දන්න ඔබට පුළුවන් කියලා හැබැයි ඔබට පුළුවන් දේනෙමේ මම දන්න ඔබට පුළුවන් කියලා ඒ මම කැමති දේත්නෙමේ ඔබ කැමතිදේ ස්වාමිණ මගේ ජීවිතේ සිද්ධ කරන්න ඔබ කැමතිදේ තකට උන්වහන්සේ කැමැත්තමේ මුමහොසේ මේ ලාදු රෝගයාට සුවය නොදන්න නම් ඔබහන්සේ කැමැත්තමට සුවේ නොදන්න නම්. ඒත් කැටලුවක් නෑ. වහන්සේ කැමැත්තමට සුවය දෙන්න නම් එක ලබා දෙන්න. බලන්නවාදර ප්‍රේමවන්තේනි. මේ අසරණ කමෙන්න්න මනුස්සයගේ. අසරන නොවිච්ච සමහරක් තැන්වල අපිකරන ආක්ෂාවේ තියන වෙනස. තියන වෙනස. ඔබ මම කවදාවත් අපගේ ආක්ෂාාව ඇතුලි ස්වාමිනී ඔබ කැමති සේක්නම් මේදේ මගේ ජීවිතය කරන්න ඔබ කැමති සේක්නම් මට ඒ රස්සාව දෙන්න ඔබ කැමති සේක්නම් මේ රට යන ගමන ඔබහන්සේ කරලා දෙන්න ඔබ කැමති සේක්නම් මගේ මේ විවාහය සාර්ක විදිහට වෙන්න ඉඩ සලස්වන්න. ඔබ කැමති සේක්නම් මට දරු පලයක් ලපා දෙන්න ඔබ කැමති සේක්නම් කියන වචනය අපේ යක්ක්ෂා ඇතුලි කොච්චර අඩුවෙන්ද තිෙන්නෙ මදර ප්‍රමවන්තේනි උන්වහන්සගේ කැමැත්තට අපේ ආක්ෂාවත් ඔස වනකොට උන්වහන්සේ කියනවා ඔවු මම කැමැත්තෙමි පවිත්‍රවෙන්න කියලා උන්වහන්සගේ ස්පර්ශය දෙනවා මගේ කැමැත්ත තමයි උන්වහන්සගේ කැමැත්ත ඒ වනත් උන්වහන්සගේ කැමැත්ත මම උන්වහන්සේ කැමැතිදේ කරන්න කියලා ඉල්ලනවාට අපි ඒ ඉල්ලීමේ ්‍යක්ෂාවට ඔබ කැමැති සේක් නම් ස්වාමිණි කරන්න කියනදේ එකතු කරගන්නට අද පටන් උත්සාහ කරමු ඒක ඔබේ මගේ යාක්ෂාවේ අවශ්‍යතාවයක් ගුණංගයක් බවට අපි පත් කරගමෝ. ජෙසපිහිටයි.